සන්නිවේදනයේ මූලික අංග විදිහට අපි කතා කළා. මෙන්න මේ ඔබට පේන මූලික අංග 11 කතා කරන්න ඕනේ අපි. ඒකෙන් අපි කතා කරා සන්නිවේදකයා කියන්නේ කවුද කියලා අපි කතා කරා. සන්නිවේදකයා කියන්නේ නැවත මතක් කළොත් යම් තොරතුරක් ග්‍රාහකයෙකුට ලබා දෙන දැනත්තා, එය අපිකව කණ්ඩායමක් සංවිධානයක් ආයතනයක් වගේ වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ හුදෙක් පුද්ගලයෙක් පමණක්ම නෙවෙයි කියලා අපි කිව්වා. ආකේතකරණයේ කිව්වේ ඒ ග්‍රාහකයාට සාපේක්ෂව තොරතුරු තේරුම් ගන්න පුළුවන් ආකාරයකට ඒක සංකේත බවට පෙරලීම අපි කිව්වා එන්කෝඩින්. එහෙම නැත්නම් ආකේතකරණයේ කියලා. ඊපස්සේ ආකේත කරනලා ඉවරුණාට පස්සේ අපි කිව්වා පැහැදිලි තොරතුරක්, එහෙම නැත්නම් සංදේශයක්, එහෙම නැත්නම් පණිවිඩයක් කියලා කිව්වා. ඊට පස්සේ පණිවිඩය අපි ග්‍රාහකයා වෙත ළඟා කරවීම සඳහා භාවිත කරන මාධ්‍ය, විශේෂයෙන්ම අපි මූලික වශයෙන් මාධ්‍ය කියලා කියන අපේ පංචේන්ද්‍රිය, නමුත් අපි තාක්ෂණික දියුණුවත් එක්ක විවිධ ආකාරයේ තාක්ෂණික මාධ්‍යයන් එකට යොදා ගන්නවා කියලා කිව්වා. ඊට පස්සේ අපි ග්‍රාහකයා කියලා කිව්වේ තොරතුරු නැත්තම් සංදේශය ලබන්නා කියන එක. එතකොට ග්‍රාහක ක්ෂේත්‍රය නැත්තම් ග්‍රාහකයන් විවිධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ග්‍රාහකයාගේ අපි ගත්තොත් ඒ ගුණ මේ හොඳ නරක, නැත්තම් එයාගේ ග්‍රාහකයාගේ අපි කියනවා මේ ස්ට්‍රෙන්ත් ඇන් වීක්නස්, ඒ කියන්නේ එයාගේ තියෙන ග්‍රාහකයාගේ තියෙන දුර්වලතා මොනවද, ශක්තිතාවන් මොනවද කියලා අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේ දේවල්. ඊට පස්සේ අපි විකේතකරණය කිව්වේ ග්‍රාහකයා අදාළ සංදේශය කියවා ගැනීමට ඇති කැමැත්ත. කැමැත්ත කියන්නේ ග්‍රාහකයාට අදාළ සංදේශය කියවා ගැනීමට ඇති දැනීම, නැත්තම් සංදේශය අවබෝධ කර ගැනීම. නැත්තම් ඒ අදාළ සංකේත කියවා ගැනීම. කියවාගෙන ඒ මොකද්ද මේ සංදේශය ඇතුළත් පණිවිඩය කියන එක අර්ථකථනය කර ගැනීම කියන්නේ. ඊට පස්සේ අපි කිව්වා ප්‍රතිපෝෂණය කියලා. ප්‍රතිපෝෂණය කියලා කියන්නේ අපි ප්‍රතිපෝෂණය කියන එක තමයි මම හිතන්නේ අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට ප්‍රතිපෝෂණය කියලා කියන්නේ සංදේශය ලැබුණගෙන් පස්සේ, සංදේශය ලැබුණගෙන් පස්සේ අපි සංදේශය ග්‍රාහකයාට සංදේශය ලැබුණගෙන් පස්සේ ඒ සංදේශය අපි කොහොමද දැන් විකේතීකරණය කියලා කියන්නේ, නැත්නම් ඩිකෝඩින් කියලා කියන්නේ සංදේශයේ අඩංගු සංකේත කියවාගෙන එය පණිවිඩේ මොකද්ද කියලා අවබෝධ කර ගැනීම කියලා. එතකොට අවබෝධ කරගත්තකින් පස්සේ මොකද්ද ඊළඟට සිද්ධ වෙන්නේ? ඒ තියෙන සංදේශයට අදාළ ප්‍රතිපෝෂණයක් අපි පෙරලා ලබා දෙනවා. ඒ තියෙන සංදේශයට අදාළ ප්‍රතිපෝෂණයක් පෙරලා අපි සන්නිවේදකයා වෙත ලබා දෙනවා. හරිද? සන්නිවේදකයා වෙත ලබා දෙන සමහර විට අපිට ඒ සංදේශය පිළිබඳව තියෙන ගැටලුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සංදේශයට අදාළ සන්නිවේදකයා අපේක්ෂා කළ ප්‍රතිචාරය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එය පිළිබඳව තවත් යම් අදහසක් එකතු කිරීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් නිගමනයකට එළඹීමක් වෙන්න පුළුවන්. නැත්නම් ඒ සංදේශය තහවුරු කිරීමක් වෙන්න පුළුවන්. කුමන හෝ ආකාරයකට සංවාදමය ආකාරයෙන් හෝ ඒ ප්‍රතිපෝෂණයක් සිද්ධ වෙනවා. හරිද? ඒකට අපි කියනවා ෆීඩ්බැක් කියලා. සංදේශය ලැබුණාගෙන් පස්සේ තමයි ඒක කරන්නේ. ඊළඟට අපි කියනවා ගෝසා කියලා එකක්. ගෝසා කියලා කියන්නේ දැන් සංනිවේදනය සිද්ධ වෙනකොට සාමාන්‍යයෙන් අපිට බාධා පැමිණෙනවා. නේද? අපේ සංනිවේදනය සිද්ධ වෙන සිතන උපන්ති කාමරයක ඔයාලා ඉගෙන ගන්න. පන්ති කාමරය ඉගෙන ගන්නකොට මොකක් හරි කෙනෙක් ගුරුවරයාට පණිවිඩයක් අරන් එනවා. අනේ දැන් ඔයාලයි ගුරුවරයයි අතර මොකක් හරි මාතෘකාවක් තුළ තිබුණු සංනිවේදනය తాවකාලිකව නතර වෙනවා. සමහර විට එතනින් පස්සේ ඒ ගලාගෙන ආපු ඒ සංදේශය ඉදිරියට යන්නේ නැහැ. ඒ උත්තේජනයෙන් බාධාවක්. ඒ සාමාන්‍ය ජීවිතය තුළ එහෙම නැත්නම් ඔයාලා කතා බහ කරගෙන ඉන්න දැන්ට අපි කියමුකෝ මේ වගේ අනපේක්ෂිත බාධා නොයෙක් දේවල් ගමිනෙන්න පුළුවන් නේ. එතකොට ඒ බාධා අපි ගත්තකින් පස්සේ තාක්ෂණික මෙවලම් වලට ගත්තකින් පස්සේ ඊට වඩා බාධා තියෙනවා. දැන් ඔයාලට මම කියන දේවල් ඇතැම් වෙලාවට ඇහෙන්නේ නැතු වෙනවා නේ. ඒතර ඇතැම් වෙලාවට ඇහෙනවා. එතකොට එතන තියෙන්නේ තාක්ෂණික බාධාව. හරිද? එතකොට මේ බාධා ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ කතා කරනවා. මොකද්ද? නාලිකාවෙහිවත් මාධ්‍ය ඇති වෙන දෝෂ සහගත බව. කියන්නේ මාධ්‍යයේ තියෙන පැහැදිලිතාවය. කියන්නේ දැන්
අපි මේ භාවිත කරන සූම් තාක්ෂණය කියන එකේ මොනයන් හෝ අපැහැදිලිතාවයක් එහෙම නැත්නම් ඒ තාක්ෂණික වශයෙන් යම් දෝෂයක් ආවගේ පස්සේ එතනදී අපිට ගැටලු ඇති වෙන්න පුළුවන්. දැන් මගේ එකේ තියෙන එක ඔයාගේ එකේ පේන්නේ නැති වෙන්න පුළුවන්. නේ? එතකොට තාක්ෂණික වශයෙන් තමයි එත ඒ බාධා තියෙන්නේ. එතකොට අපි ඔයාලට කියනවා බාධා වලට අපි කියනවා නොයිස් කියලා. බාධා වලට පොදුවේ අපි කියනවා නොයිස් කියලා. බාධා ගෝසා කියන එක. ඒ වගේම තමයි බාධා තවත් දෙයක් තමයි අර්ථ බාධා. අර්ථ බාධා කියලා කියන්නේ සංදේශයේ තියෙන පණිවිඩය අපිට හරි හැටි ග්‍රහණය කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා අර්ථ බාධා කියලා. ඒ කියන්නේ දැන් මම ඔයාට මැසේජ් එකක් යවනවා. ඉතින් ඔයා ඒක හරියට කියවගන්න බැරි වෙන්න පුළුවන් සමහර විට. ඒතන මම අදහස් කරපු දේ නෙවෙයි ඔයා ප්‍රතිචාර දක්වන්නේ. සමහර විට හිතන්නකො දැන් මම ඔයාට මැසේජ් එකක් යවනවා. ඔයා ඒක හරියට බලලා කියවගන්නේ නැතුව උඩින් කියන්නේ සැලකිය යුතු මට්ටමින් අවධානයමු කරන්නේ නැතුව කියවලා වෙන ප්‍රතිචාරයක් තමයි දක්වන්නේ. එතකොට මොකද වෙන්නේ? ඔයා සංදේශය හරියට රීඩ් කළා නැහැ. ඒ කියන්නේ අර්ථ බාධාවන් තියෙනවා. එතකොට ඒ වගේ බාධා අපිට තියෙන පුළුවන්කම තියෙනවා. හරිද? ඒකට අපි කියනවා අර්ථ බාධා කියලා. මේට අමතරව අපිට තියෙනවා මේ වගේ බාධා ටික. මොකද පාරිසරික බාධක, තාක්ෂණික බාධක, ශාරීරික බාධක, මානසික බාධක කියලා මෙන්න මේ වගේ බාධකත් තියෙන පුළුවන්. මොනවද පාරිසරික බාධක කියලා කියන්නේ? දැන් අපි කියමුකෝ ඔයා මේ වෙලාවේ ඔයාගේ ගෙදරට හයියම වහිනවා. හයියම වහින නිසා මම උගන්නන දේ ඔයාට ඇහෙන්නේ නැහැ. හයියම වහිනවා නම් මම උගන්නන දේ ඔයාට ඇහෙන්නේ නැහැ. මොන පාරිසරික බාධකද? ඔයා බස් එකේ යනකොට මම ඔයාට කෝල් එකක් ගන්නවා. මම කියන දේ ඔයාට ඇහෙන්නේ නැහැ. මොකද්ද පාරිසරික බාධකය? හරිද? පාරිසරික බාධකය. ඒකට ඕනි තරම් ඔයාලට උදාහරණ වගේ තියෙනවා. ඊට පස්සේ අපි තාක්ෂණික බාධා ආවොත් අපිට දැන් ඕනි තරම් මාධ්‍ය බාධක තුලත් අපි තාක්ෂණික බාධක කියන කතා කරන්න පුළුවන්. තාක්ෂණික බාධක කියලා කියන්නේ ඔයාගේ දැන් ඔයාගේ පාවිච්චි කරන ඩිවයිස් එක මොකක් හරි කම්පියුටර් එකක් වෙන්න පුළුවන්, ෆෝන් එකක් වෙන්න පුළුවන්, ටැබ් එකක් වෙන්න පුළුවන්. අකර ඩිවයිස් එකේ ඇති දෝෂයක් නිසා ඔයාට මම කියන එක ඇහෙන්නේ නැහැ. මට ඔයා කියන එක ඇහෙන්නේ නැහැ. එතකොට සමහර විට ඔයාගේ ඩිවයිස් එකේ අදාළ ටෙක්නොලොජි එක පිළිබඳව ඒ කියන්නේ තාක්ෂණික වශයෙන් යම්කිසි error එකක් ප්‍රශ්නයක් තියෙනවා, ගෝසාවක් තියෙනවා, බාධාවක් තියෙනවා. ශාරීරික බාධා කියලා කියන්නේ දැන් අපට දැන් ඇස් පෙනෙන්නේ නැති කෙනෙකුට මේ රූපයක් පෙන්නලා ඒකේ තියෙන ගුණදොස් තේරුම් ගන්න බෑ. ඇස් පෙනෙන්නේ නැති කෙනෙකුට ඒකේ ගුණදොස් ශාරීරික කියන්න බෑ. නේ? එතකොට ඒවා අපි කියන්නේ ශාරීරික බාධා කියලා. මානසික බාධා කියලා කියන්නේ දැන් අපිට හැමතිස්සෙම අපි එකම මානසික මට්ටම් වෙන්නේ නැහෙනේ. අපි කෙනෙක් එක්ක විහිළුවක් වුණත් සංනිවේදනයන්නේ. හැබැයි යම් ආකාරයේ මානසිකව ව්‍යාකූලත්වයට පත් වෙලා ඉන්න වෙලාවට අපි විහිළුවක් කරොත් සමහර විට ඒක වැරදියට අපි තේරුම් ගන්න පුළුවන්. අපි කියන දේ වෙන කෙනෙක් වැරදියට තේරුම් ගන්න පුළුවන්. ඒකට ඒවා මානසික බාධා. හරිද? ඒ සංනිවේදනය කියලා කියන්නේ නිසි අවබෝධයක් ඇතිව තියෙනවා, කරන්න ඕනේ අත්දැකීමක් තියෙනවා. නේ? දැන් අපි වඩා විහිළු කරන පුද්ගලෙක් එක්ක වුණත් සමහර වෙලාවට ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එතකොට ඒකට හේතුව තමයි මානසික බාධා. ඒ කියන්නේ මානසිකව මිනිස්සු විවිධ ආතතියකින් පෙළෙන අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවක අපි සාමාන්‍ය පුරුදු කෙනා වුණත් අපිට ප්‍රතිචාර දක්වන ආකාරය වෙනයි. එතකොට ඒකට අපි කියනවා මානසික බාධා කියලා. හරිද? එතකොට මේවා අපි මාධ්‍ය තුළ සංදේශයන් ක්‍රියා එහෙට මෙහෙට වුවමාරු වෙනකොට මෙන්න මේ බාධා නිසා අපට මේ සංදේශයන් හෙලී අන්තර්ගතය නිසි ආකාරව නැත්නම් තා සංදේශය නිසි ආකාරව ග්‍රහණය කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා සංනිවේදනය කියන්නේ ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය අපි කතා කරපු අටවණංගය තමයි නොයිස් එහෙම නැත්නම් ගෝසා කියලා කියන්නේ. ඊළඟට අපි කියනවා අත්දැකීම් පසුතලය. අපි මේකට කියනවා ෆ්‍රේම් ඔෆ් එක්ස්පීරියන්ස් කියලා. ෆ්‍රේම් ඔෆ් එක්ස්පීරියන්ස්. හරිද? අත්දැකීම් පසුතලය. හරිද? ෆ්‍රේම් ඔෆ් එක්ස්පීරියන්ස්. එතකොට අත්දැකීම් පසුතලය කියලා කියන්නේ දැන් අපිට සංදේශයක් නිර්මාණය කරන්න සංදේශයක් කියව ගන්න මේ දෙකටම ඕනි పూర్ව දැනුමක් අවශ්‍යයි. ඒ දැනුමට අපි කියනවා අත්දැකීමක් කියලා. හරිද? పూర్ව දැනුමක් අපිට අවශ්‍යයි. මොකක් හරි සංදේශයක් නිර්මාණය කරන්නත් නිවැරදිව
තියෙන සංදේශයක් කියවා අවබෝධ කරගන්නත් අපට අධ්‍යයනය අවශ්‍යයි. හරිද? ඒ කියන්නේ මුකුත්ම නැති අවබෝධයක් කිසිත්ම නැති කෙනෙකුට අපිට සංකීර්ණ කාරණාවක් ඉගෙන ගන්න බෑ. ඒතර යම් දැනුමක් අපිට ලබන්න ඕනේ. ඒතකොට ඒ උදවියට අපි පියවරෙන් පියවර තමයි උගන්වන්නේ. මේ පුංචි ළමයෙකුට ශරීරය බලන්න ඔය ඉස්සෙල්ලාම පුංචි ළමයෙක්ගේ ඉන්ද්‍රියන් වල මේ පුංචි ළමයට දැනෙන විදිය නේ. ඉස්සෙල්ලාම පුංචි ළමයාගේ ක්‍රියාකාරීම වෙන්නේ කටනි පුංචි කාලේ නේ. එතකොට කට. එතකොට එතෙන් කටට සියල්ලම දැනෙනවා. එතකොට හැබැයි ඒක මේ ලොකු වෙනකොට මොකද වෙන්නේ? ශරීරේ පුරාවටම අපිට ඒ විදි සමානව දැනෙනවා. අපි එළියටපත් වෙනකොට අපේ ශරීරේ පුරාවටම ඒ ස්පර්ශයේ ඒ ආකාරයෙන් ශරීරය හැමදැනකම දැනෙනවා. එතකොට මේ මානව ශරීරය ගත්තත් ඒ විදිහට තමයි. වර්ධනය වෙන්න වෙන්න ඒකේ ප්‍රමාණය දැනීමේ ප්‍රමාණය වැඩි. අද කියනොත් එහෙමයි. නොදන්නා තැන ඉඳලා දන්නා දේ කරාපියෙන් sorry දන්නේ දා නොදන්නා දේ නෙවෙයි දන්න තැන ඉඳලා නොදන්නා දේ කරා තමයි අපි ඉන්නේ. ඒ කියන්නේ දන්න තැන. ඒක සරල භවයේ ඉඳලා සංකීර්ණත්වයට. හරිද? සරල භවයේ ඉඳලා සංකීර්ණත්වයට තමයි අපි ඉන්නේ. එතකොට sannivedanaya කරන්නත් අපිට යහපත් සංදේශයක් සකස් කරන්න. දැන් අපි කියමු ඔයාට පුවත්පතකට ලිපියක් ලියන්න ඕන. සමහර විට ඔයා ලියන පළවෙනිම ලෙටර් එක පුවත්පතේ පළ නොවෙන්න පුළුවන්. ඔයා හැමදාම පුරුද්දක් විදිහට ලියනකොට ඔන්න සාර්ථක පුවත්පත් ලිපියක් ඔයා ලියනවා. ඔන්න ඒක පළ වෙන්න පුළුවන්. හරිද? දැන් උදාහරණයක් විදිහට ඔයාලා අහලා තියෙන JK Rowling නේ? JK Rowling Harry Potter කතා මාලාවේ නිර්මාතෘවරිය. එතකොට ඇය මුලින්ම ලියපු කතන්දර පිළිබඳව සමහර විට ඇය කියනවා ඇයගේ කතන්දර මේ ප්‍රචාරණය කරගන්න නැත්නම් අපි කියන පබ්ලිෂ් කරගන්න ආයතනයක් තිබ්බේ නැහැ. විවිධ ආයතනයන්ට ඇය ගියා. හැබැයි එහෙම කියන්නේ ලියනවා ලියනවා යනවා යනවා යනවා. ඉතින් ඒ වගේ හැබැයි අහඹුලි සෑයට අවස්ථාවක් ලැබෙනවා. හැබැයි ඒ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන ඇය දක්ෂ ලෝකයේම කතා කරන දක්ෂ කතාකාරිනියක් බවට පත් වෙනවා. නේ? ඇය මිලියන ගණනක් බිලිය ගන්නක මුදල් මේ කතා මාලාවේ මුපේලා තියෙනවා. තාමත් එහෙම තමයි. ඒක බලන්න මේකට අත්දැකීම් පසුතැලයක් තියෙනවා. එතකොට ඒවා කියව ගන්න මිනිසුන්ටත් යම් ආකාරයේ අපූර්වත්වයක් පිළිබඳව පරිකල්පනයක් පිළිබඳව අත්දැකීමක් තියෙනවා. ඒ අය තමයි අර වැළඳ ගන්න. කියන නවකතාවක් ලියනකොට නවකතාවක් රසවිඳින පිරිසකුත් තියෙන මේකට අත්දැකීමක් තියෙන පිරිස. ඒ අය තමයි අරක මිලදී ගන්න. ඒක කියවන්නේ. ඉතින් ඒක තමයි අපි කියන්නේ අත්දැකීම් පසුතලය කියලා. ඉඳුනි තේරුණාද? ඉඳුනි අපි තවත් එතනින් ඔබට ගියොත් එහෙම සන්දර්භය කියලා කියන්නේ අපි කන්ටෙස්ට් කියන එක. හරිද? කන්ටෙස්ට් කමියුනිකේෂන් කන්ටෙස්ට්. එතකොට දැන් මං කිව්ව උදේ සන්දර්භය කියලා අපිට තව තැනක් හම්බ වුණා. ඒ කියන්නේ sannivedanaya ස්වභාවය කියන මාතෘකාවෙදී අපි කතා කරා. sannivedanaya කියන එක සන්දර්භය අනුකූලයි කියලා. එතකොට සන්දර්භය කියලා කියන එක එතනදිත් මම කිව්ව සන්දර්භය කියලා කියන්නේ දැන් මෙතනත් කියනවා මේ අපි sannivedanaya සිදු කරන වටපිටාව. කියන්නේ අපි කියනවා සරවුන්ඩ් නේ. අපි sannivedanaya කරන වටපිටාවෙන් වයර්මන්ට් එක බෑග්ග්‍රවුන්ඩ් එක. එතකොට දැන් මේ වෙලාවේ ඔයා ඉන්නේ කොතනද? මේ වෙලාවේ ඉන්නේ ඔයා කොතනද? දැන් සාමාන්‍යයෙන් අපි පන්ති කාමරේ ඉන්නවා කියලා හිතාගෙන ඉන්නපায়. ඒතර පන්ති කාමරේ ඉන්නවා නම් එතෙන්ට අදාළ අවබෝධය ළඟ තියෙනවා. ඒතර ගෙදර උදවියට ඒකට අදාළ සහයෝගය දෙන්න ඕන. එතකොට සාමාන්‍ය ක්‍රමවේදයට වඩා එතන සන්දර්භය වෙනයි. දැන් පන්ති කාමරේක සන්දර්භය වෙනයි. එතකොට සාමාන්‍ය ගෙදර ඔයාගේ සන්දර්භය වෙනයි. ඒ කියන්නේ සන්දර්භය කියලා කියන්නේ පුතේ විවිධ ජීවිතයේ අවස්ථාවන් තියෙනවා. ඒ අවස්ථාවන්ට සාපේක්ෂව අපි විවිධාකාර හැසිරීම් රටාවල් තියෙනවා. අපේ බිහේවියර් එක වෙනස් වෙනවා. හැසිරීම වෙනස් වෙනවා. චර්යාත්මක වෙනස් වෙනවා. මම උදෙත් කිව්වා අපි ගත්තකින් පස්සේ වෙඩින් එකකට යනකොට එතනදී අපි අඳින ඇඳුම පවා අවාචිකව යම් පණිවිඩයක් අපෙන්
ප්‍රති නිරූපණය කරන. සමාරවිට මෙතැන ඉන්න ඕන ලස්සනම කෙනා තමයි මනාලිය. හැබැයි ඊට වඩා ඇති මා වෙඩින් එකට යන කෙනෙක් ලස්සන වෙලා විශාල වීදමක් දරලා ඒ වෙඩින් එකට යන්න ලෑස්ති වෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ඇය හෝ ඔහු උත්සාහ ගන්නවා ඔහුගේ තියෙන පර්සනලිටි එක නැත්නම් පෞරුෂත්වය පිරිසක් ඉදිරියේ තමාව ආකර්ෂණය කරගන්න ඕනේ කියලා. දැන් ඔයා ඇඳුමක් අඳම ඔයා බලාපොරොත්තු වෙනවා ඒ ඇඳුමට යම් ආකාරයේ සමාජීය වශයෙන් ප්‍රතිචාරයක් ලැබේ කියලා යහපත්. අව මේක ලස්සනයි කියලාවත් අගය කිරීමක් කරයි කියලා. එතකොට දැන් මේ මේ අවස්ථාවට වඩා වෙනස් අපි මේ ෆියුනරල් එකකට ගියා. මේ මලගෙදරකට ගියා. එතකොට එතන තියෙන ස්වરૂපය එතන මිනිසුන් කතා බහ කරන දේවල් ගැන එතන මිනිසුන්ගේ චර්යාව ගැන එතන මිනිසුන්ගේ ඇඳුම පැළඳුම ගැන පවා එතන ඊට වඩා ටිකක් වෙනස් ටිකක් කියලා කියන්නේ හාත්පසින් වෙනස්. දැන් ඊට වඩා ඔයා පන්ති කාමරයක ඉගෙන ගන්නකොට එතන තියෙන හැසිරීම ඊට වඩා වෙනස්. පන්ති කාමරය ඉගෙන ගන්නකොට එතන තියෙන හැසිරීම ඊට වඩා වෙනස්. හරි. එතකොට ඔයා තවත් අපි ගත්තොත් අපි අධිකරණ ක්‍රියාවලියකට ගියොත් එතන නඩුකාරතුමා ප්‍රමුඛ නීතිඥවරු එතන සිද්ධ වෙන සංවාදය වෙනස්. හරිද? එතකොට දැන් අපිට තේරෙනවා සමාජය තුළ විවිධ අවස්ථාවන් සහ සිද්ධි නිරූපණය වන සිද්ධිවීම් සිදු වෙනවා. ඒ අවස්ථානුකූලව සංනිවේදනයේ ස්වરૂපයත් ඊට සාපේක්ෂව වෙනස් වෙනවා. The nature of communication කියන එක ඊට සාපේක්ෂව වෙනස් වෙනවා. සංනිවේදනයේ ස්වභාවය ඊට සාපේක්ෂව වෙනස් වෙනවා. හරිද? සංනිවේදනයේ වෙනස් වෙනවා. එනිසා අපි කියනවා මොකද්ද? සමහර විට මේ වෙනස් වීමට අපි කතා කළා කලිනුත් මේකට පුද්ගලයාගේ රැකියාව, පුද්ගලයාගේ සමාජ තත්ත්වය, පුද්ගලයාගේ නැත්තම් තියෙන වෙනත් මොනවා හරි සුවිශේෂිතා පදනම් කරගෙන සංවේදනය වෙන්න පුළුවන්. උදාහරණයක් හිතන්නකෝ. ඔයා පන්සලට එනවා නේ. ඒතර පන්සලට ඇවිල්ලා හාමුදුරුවොත් එක්ක සංවේදනය කරනකොට එතනම වෙනස්ම භාෂාමාලාවක් තියෙනවා. භාෂා භාවිතයක් වෙනම තියෙනවා නේ. ඒක සංස්කෘතික මේ වශයෙන් සිදුවන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි එතන ඒ සන්දර්භයේ පන්සල කියන සන්දර්භයේ ඒ වටපිටාව ඒ පරිසරය තුර සිද්ධ වෙන සංනිවේදනය වෙනයි. ඒතර අපි මොන මට්ටමක හිටියත් පුද්ගලයෙක් වශයෙන් අපිට සිද්ධ වෙන එතෙට අනුගත වෙන. ඒතකොට ඒ පන්සල කියන පරිසරය තුල එතෙන්ට නොගැලපෙන සංනිවේදනයක් අපි කළොත් එහෙම ඔන්න අපි එතන ඉන්න සමාජිකයන් විසින් අපව ප්‍රතික්ෂේපිත චරිතයක් බවට පත් වෙනවා. අයියේ අපි පන්සලේ ඉඳලා පන්සලට නුසුදුසු හැසිරීමක් අපි පෙන්වුම් කළා කියලා. පැහැදිලිද? එතකොට මේ ඔයාලට එහෙනම් දැන් තේරෙනවා සන්දර්භයක් කියලා කියන්නේ විවිධ අවස්ථාවන් නැත්නම් අපි සංනිවේදනය කරන විවිධ පරිසරයන්. හරිද? විවිධ වටපිටාවන්. එතකොට ඒ විවිධ පරිසරයන් එහෙම නැත්නම් විවිධ වටපිටාවන් එහෙම නැත්නම් විවිධ අවස්ථාවන් නැත්නම් විවිධ සිද්ධීන් මේ කුමන හෝ තැනකදී අපිට සංනිවේදනය කිරීමට සිදු වෙන්නේ සමාන ස්වරූපයකින් නෙවෙයි. අපේ සංනිවේදන ක්‍රියාවලිය සාපේක්ෂව වෙනස් වෙනවා. අපේ සංනිවේදන ක්‍රියාවලිය සාපේක්ෂව වෙනස් වෙන භාවිත වචන හැසිරෙන රටාව අපේ කතන රටාව අපේ මුහුණ ඒරියව අපේ භාවිත ඇඳුම් පැළඳුම් මේ සියල්ලකම පහේ වෙනස් වෙන. ඒකට තමයි අපි කියන්නේ කමියුනිකේෂන් කන්ටෙස්ට් කියලා. හරිද? ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඒ කියන්නේ ඒක පදනම් වෙන්නේ අපේ අවස්ථාවත් එක්ක. හරිද? අවස්ථාවත් එක්ක තමයි ඒ කමියුනිකේෂන් එක නැත්නම් සංනිවේදන ක්‍රියාවලිය කියන එක ඩිපෙන්ඩ් වෙන්නේ කියන්නේ පදනම් වෙන්නේ. ඊළඟට අපි මේක කතා කරන අන්තිම කාරණාව තමයි අපි මේ මූලිකාංග වල බලපෑම. හරිද? අපි කතා කරන අන්තිම කාරණාව තමයි බලපෑම්. සංනිවේදනයේ බලපෑම්. දැනටමත් ඔයා දන්නවා සංනිවේදනය කියනකොට සංනිවේදනය කියලා කියන්නේ ක්‍රියාවලියක් කියලා ඔයා දැනටමත් දන්නවා. හරිද? ඒක ක්‍රියාවලියක් කියලා කියන්නේ එකක් නෙවෙයි කියලා දන්නවා. එක කාර්යයක් නෙවෙයි කියලා දන්නවා. ඒ කියන්නේ සංනිවේදනය කියන එක එක කාර්යයක් වුණාට සංනිවේදනය කියන එක හුදෙක එක කාර්යයක් වුණාට මේ කාර්යය සාර්ථක වෙන්න තවත් කාර්යයන් ගණනාවක් සිද්ධ වෙන්න ඕන. හරිද? තවත් කාර්යයන් ගණනාවක් සිද්ධ වෙන්න ඕන. එතකොට තවත් කාර්යයන් ගණනාවක සාර්ථකත්වයේ තමයි සංනිවේදනය කියලා කියන්නේ. දැන් මම උදේ කිව්වා බිස්නස් එකක් කොහොමද අපි ගොඩනගන්නේ කියලා. එතකොට මේ බිස්නස් එකට සංනිවේදනය කියන එක අපි ගැන හිතන්නේ ඇයි අපි ගොඩක් දුරට? හරි, සංනිවේදනය ගැන අපි හිතන්නේ ඇයි? සංනිවේදනය ගැන අධ්‍යයනය කරන්නේ ඇයි? එතන ඒ අධ්‍යයනය කරලා ඒ ලබන දේවල් අපි ආයතනික වශයෙන් වැඩි දියුණු කරාම ඒ දේවල් අපේ ආයතනයට ඇප්ලයි කරාගෙන පස්සේ භාවිතයට ගත්තකින් පස්සේ කොහොමද ඒ ආයතනය දියුණු වෙන්නේ? මම කෝ ග්‍රාමීය වශයෙන් තියෙන
සොප් එකකට වැඩි ඇයි නාගරික සොප් එකක් නැත්නම් ඒ ව්‍යාපාරයයි දියුණු වෙන්නේ ඇයි ගමේ කෙනා එතෙන්ට යන්නේ නැත්තේ එතකොට ඇයි එයාට මොකක්ද අඩු එහෙනම් එයාට අපිට සාමාන්‍ය ලොකු දැනුමක් ලැබු කෙනෙක් නෙවෙයි හැබැයි දැනුමක් ලැබලා ලොකු ඒ ආහගේ يعني බිස්නස් එහෙම එකක් සහිතව ව්‍යාපාර ආරම්භණක් සහිතව ඒක කරන කෙනා කොවිට සාර්ථකව ඒ කාරණාව සිද්ධ කරනවා හරිද එතකොට දැන් ඔයාලට තේරෙනවා බලපෑම කියලා කියන්නේ මොකක්ද එහෙනම් අපි sannivedanaya කියනක කරන්නේම අරමුණු සහගතව කිව්වා එහෙනම් sannivedakayaගේ අරමුණු sannivedakayaගේ අරමුණ ග්‍රාහකයා තුළට අපි කියනවා කාන්දු කිරීම නැත්තම් ග්‍රාහකයාට ඒක හේතු ගැනීම ග්‍රාහකයා sannivedakayaගේ මතයට නැත්තම් ඒ පණිවිඩයට යහපත් ආකාරයේ ප්‍රතිචාරයක් දැක්වීම හරිද එතකොට මේක තමයි sannivedana බලපෑම කියන්නේ එතකොට මේ බලපෑම කියනක පුතේ නොයේ ආකාරයෙන් සුභවාදී බලපෑමක් වෙන්නත් පුළුවන් අසුභවාදී බලපෑමක් වෙන්න පුළුවන් දැන් නිගමන හිතන්නකෝ රූප වාහිනිය අපි බලනවා රූප වාහිනිය බලනකොට දැන් උදාහරණයක් විදිහට බලනවා නම් මම හිතන්නේ නාඩගම්කාරයෝ කෙනෙක් බලනවා හරිද ටෙලි නාට්‍ය සරණ වාහිනිය යන එතකොට දැන් ඒ නාට්‍ය බලනකොට දැන් පහුගිය කාලේ දඹුල්ල පැත්තේ සිදුවීමක් වුණා ඒ ගමක හිටපු ඔය සාමාන්‍යයෙන් ඔය ඒකේ නර ලේකම් මහත්තයා වගේ චරිතයක් කියන නාටකකාරයෝ මොන දඹුල්ල පැත්තේත් ඔය ගමක ඒ වගේ චරිතයක් යූරියා මල්ලකට දාලා ගැට ගහලා ගිහිල්ලා කොහෙද දඹුල්ල පැත්තේ දාලා තිබ්බ කියලා ඔන්න මම දැක්ක ප්‍රවෘත්තියක් එතකොට දැන් අර බලන්න මේ ඒ නාට්‍ය තුල එක සංදේශයක් නේ ඒකයිල සංදේශය එතකොට ඒ සංදේශය තුල මිනිසාට කරන බලපෑම කොච්චරද? එතකොට සමාජය තුළ තීන්දු කරනවා සාරා කියන චරිතය බොහොම සාධාරණ චරිතයක්. සාරා කරන වැඩ හරිම සාධාරණයි. එතකොට ඒ සාධාරණීකරණය කරනකොට ඒ මිනිස්සයාට හිතෙන්නේ නැහැ රටක නීතියක් තියෙනවා නීතිය තුලින් අපි කොහොමද මේවත් මේ ඒක නීතිය තුලින් කොහොමද වැරදිකාරයට දඬුවම් දෙන්න ඕනේ කියන කතන්දරයක් නැහැ ඒක. එතකොට ඒ තරමට මාධ්‍ය සංදේශය පුද්ගල මනසට බලපෑම් කරනවා. තමන්ටම පුළුවන් මේකට එරෙහි වෙන්න තමන්ම පුළුවන් මේකට දඬුවම් ලබා දෙන්න කියලා අන්න අර වගේ දෙයක් කරනවා. එතකොට ඒ කාරණාව හොඳද නරකද කියන එක මට අදාළ නැහැ. ඔයාලට තේරෙනවා ඒක හොඳයිද නරකයිද කියලා. හැබැයි එතකොට බලන්න පුද්ගල ජීවිතයට එතනින් කරන බලපෑම කොච්චරද කියලා. ඒ කියන්නේ මිනිසුන්ගේ මනස මොන තරම් වෙනස් කරනවද කියලා. නේ? එතකොට දැන් අපිට තේරෙන්න ඕනේ. එහෙනම් sannivedakaya සමාජයට යම් බලපෑමක් කිරීමට මාධ්‍ය උපයෝගී කරගන්නවා. ඔහුගේ සංවේදන ක්‍රියාවලිය උපයෝගී කරගන්නවා. ඒ බලපෑම දනදරිනද කියන එක නෙවෙයි අදාළ තියෙන්නේ. ඒ බලපෑම සිද්ධ කරගන්නවා කොහොමද කියන එක. ඒක සිද්ධ කරගන්න තමයි අපි විශාල මොඩලක් ඒ සංවේ සංදේශයෙන් නිර්මාණයට අපි වියදම් කරන්නේ. හරිද? විශාල විදියට වෙහෙසෙන්නේ මහන්සේ. ඉතින් ඒකේ ලැබෙන ඉෆෙක්ට් එක මොකක්ද කියන එක නියාමනය කරන්න ඕනේ සංවේදන නියාමන කරන ඒ උදවිය. හරිද? එතකොට දැන් අපිට මෙතන කතා කරනවා මොකද මම මෙතන තියෙන ටිකම නෙමෙයි කියන්නේ මේක ඔයාලට අරමුණක් ගන්න මේ අරමුණ ඉදගෙන බාහිර ප්‍රැක්ටිකල් එකක් මේ කමියුනිකේෂන් කියලා කියන්නේ sannivedanaya කියලා කියන්නේ ප්‍රායෝගික විෂය. එතකොට මෙතන මේ මූල ධර්මයක් ඔළුවට දාගත්තකින් පස්සේ කිව්වේ මේ මූලික සංකල්පයක් ඔළුවට දාගත්තකින් පස්සේ සැබෑ ලෝකයේ මේවා වෙනවද මාධ්‍ය පරිහරණය ඔයාලා හැමදාම අපි කරන දෙයක්. එතකොට මේවා හිතන්න මේ මාධ්‍යත් එක නිකම්ම අර වෙන දැස් දෙක අරගෙන මේ බත් එක කන කොටත් ටීවී එක දිහා ඉන්න චරිතයකට වඩා සබුද්ධික සවිඥානිකව මාධ්‍ය පරිහරණය කරනවා. හරිද? ඒක නිසා ඔයාලට ඇඩ් එකක් පවා යන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් පවා ඔයාලට කියව ගන්න පුළුවන්කම තියෙනවනේ මොකද්ද මේකෙන් සමාජයට ගත කරන්න. මෙතන දාලා තියෙන රූප රාමුව සහ මේ තියෙන වෙළඳ නිෂ්පාදනය අතර තියෙන සම්බන්ධයක් තියෙනවා. එහෙනම් ඇයි මේ නොගැලපීමක් මෙතෙන්ට ඇඩ් කළේ? මොකක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? නේ? විවිධ විචාරශීලී ඔයාලට ඊට පස්සේ උත්තර ලියන්න ඕන එකක් කරන්න පුළුවන්. අනික තමයි අපි මේ මූලිකාංග මොන විදිහට ඉගෙන ගත්තත් පේපර් එකේ ප්‍රශ්නේ හැදෙන්නේ අර ප්‍රායෝගිකව මොකක් හරි සිදුවීමක් පදනම් කොටගෙන. ප්‍රායෝගික මොකක් හරි සිදුවීමක් දාලා ඔන්න අපිට ඒකට ඔබ මේ මූලික සංකල්පය තුළ පිළිහිට ප්‍රායෝගික සමාජයේ තියෙන සිදුවීමක් අපෙන් ඉලක්ක කරගෙන ප්‍රශ්නයක් අහන. එතකොට අපිට මේ මූලික සංකල්පය තුළ ඉඳගෙන එන අපිට දැනුමක් තියෙන්න ඕනේ. එහෙනම් මේ කියන සංකල්පය තමයි මෙතන සිද්ධ වෙන්නේ කියලා තේරුම් ගන්න. හරිද? ඒ නිසා ඒ චින්තනය අපිට තියෙනවා බලන්න මෙතන කියනවා සෑම සංවේදකයකම කිසියම් බලපෑමක් ඇති කිරීමේ අපේක්ෂාවක් සිදු කෙරේ අපි මේ කතා කරපු දෙකී බලපෑමේ ස්වභාවය විවිධාකාර වන්නට පුළුවන්
වරකය ආකල්පමය හෝ චර්යාම වෙනසක් ඇති කිරීමට ඉලක්ක කර සිදු කරන සංනිවේදනයක් විය හැකි අතර තවත් විටෙක ලාභේ වැනි මූල්‍ය ප්‍රතිලාභයක් අරමුණු කරගත හැකිය. ඔන්න බලන්න කිව්වේ සංනිවේදනය කරනකොටම එහි අරමුණක් තියෙනවා. සමහර විට ඒ අරමුණ නොපෙනෙන අරමුණක් ඉන්න පුළුවන්. හරිද? නොපෙනෙන අරමුණක් ඉන්න පුළුවන් බාහිරට. හැබැයි අභ්‍යන්තරේ ඒ අරමුණ තියෙනවා. දැන් හිතන්නකෝ දැන් මොකක් හරි අලුතෙන් දැන් ඉන්දුනි හිතනවා මම අලුතෙන් ප්‍රොඩක්ට් එකක් හඳුන්වා දෙනවා කියලා. හරිද? අපි කියමුකෝ ෆෙයනස් ක්‍රීම් එකක් කියලා. ෆෙයනස් ක්‍රීම් එකක්. එතකොට දැන් මෙයා ඉස්සෙල්ලා මොකද කරන්නේ? මෙයාට මේ ෆෙයනස් ක්‍රීම් එක හඳුන්වා දෙන්න නම් ෆෙයනස් කියන එක අලුත් ක්‍රීම් එකක් නේ. එතකොට දැනටමත් ඔයා දන්නවා ක්‍රීම් වර්ග 30-40 ගානක් මාකට් එකේ තියෙනවා. වෙළඳ පොලේ තියෙනවා. එතකොට එහෙනම් දැන් ඉන්දුනි ටෝනි මේ 30-40 ගාන අතර මගේ මේ ක්‍රීම් එක කොහොමද මම පාරිභෝගිකයා මේකට පෙළඹවා ගන්න කියලා. එහෙනම් ඒ පෙළඹවා ගන්න නම් පාරිභෝගිකයා තුළ බලපෑමක් ඇති කරන්න ඕන. මොකද්ද බලපෑම? මොකද්ද බලපෑම? මේ ක්‍රීම් එක ගෑවගෙන පස්සේ මොනවද වෙන්නේ? මේ ක්‍රීම් එක ගෑවට පස්සේ මොනවද වෙන්නේ කියන එකට අදාළ ඔන්න එහෙනම් මෙතන කියනවා මේ වගේලා මනෝවිද්‍යාත්මකව අපි මේ පෙළඹවි බලපෑම ඇති කරන්න පුළුවන්. ඊට පස්සේ මේ මනෝවිද්‍යාත්මකව අපි අධ්‍යයනය කළා ඔන්න ලස්සන ඇඩ් එකක් නිර්මාණය කරන. දැන් හිතන්නකෝ දැන් ඔයාලා දැකලා ඇති සැම්පෝ ඇඩ් ඕනි තරම් දැකලා ඇතිනේ. එතකොට සැම්පෝ ඇඩ් එකක් දානවා මේ 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 සැම්පෝ එක ගෑවගින් පස්සේ ඔයාගේ කොණ්ඩෙත් හයි වෙනවා. දැන් සාමාන්‍ය ස්වරූපයේ තමයි ඉතින් කොණ්ඩේ නානකොට ඉතින් ගැලවිලා යනවා. ඉතින් අපේ ඇඟේ කුණු ගැලවිලා යනවා වගේ ඒවත් එහෙම තමයි. ඉතින් එහෙම සාමාන්‍ය දෙයක්. හැබැයි ඒක වෙළඳ මාකට් එකේ වෙළඳ පොලේ මොකද කරන්නේ? ඒක මාකට් එකේ ඒක මාකට් කරනවා. ඒක ප්‍රොමෝට් කරන මොකද්ද? අර සැම්පෝ එක විකුණ ගන්න. මොකද්ද කියන්නේ? මේ සැම්පෝ ගෑවගින් පස්සේ කොණ්ඩේ කැඩිලා යන්නේ නැහැ. මේක ගෑවගින් පස්සේ කොණ්ඩේ කළු වෙනවා. මේක ගෑවගින් පස්සේ මේ ඒ වගේ විවිධ දේවල් තියෙනවා. හැබැයි ඇත්තටම ගෑවගින් පස්සේ කොහොමද ඉතින් අපි පොලිස් එක ගෑවගින් පස්සේ සපත්තුව ලස්සනට තියෙනවා. ආයතන සමාජයට බැහැපි ගම දුහුවිලි ගාලා ඔය පොලිස් නැති වෙලා යනවා. දෙයට යන පොලිස් එක ගෙදරට එනකොට හවසට නෑ සෙටප් එක. ඒ වගේ තමයි. ඉතින් අනිත් සැම්පෝ එකටත් ඒකම තමයි වෙන්නේ. හැබැයි අපි ඒ අවිචාර බව නිසා අපි හිතනවා මාර සැම්පෝ එක ගෑවට පස්සේ මාරයි කියලා. ඊට පස්සේ ඉතින් අපි ඒ සැම්පෝ එක වැළඳ ගන්න. ඒතර මේ ඉඳුනේ මොකද්ද කරන්නේ? එයාගේ ප්‍රොඩක්ට් එකත් මාකට් එකට දාන්න ඕනේ. එයාත් ප්ලෑන් කළා මාකරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ක්‍රියේට් කළා. ඔන්න එයා ප්‍රොමෝට් කරනවා කොහොමද මේක මේක ගෑවොත් මෙන්න මෙහෙම තමයි. දැන් සාමාන්‍යයෙන් තරුණ වෙනකොට අපේ පිම්පල් එනවා නේ, පිම්පල් එනවා. ඒතර අපි කියනවා මේ අන්න කියලා මොකද්ද මෙන්න මගේ මේ ක්‍රීම් එක ෆෙයනස් ක්‍රීම් එක ගෑව ගමන් පිම්පල් සතියෙන් නතර වෙනවා කියලා ගන්න. එතකොට ඇත්තටම එයාගේ පිම්පල් ගෑවම සතියෙන් නතර වෙනවා. හැබැයි ඒ ක්‍රීම් එක ගාලේ ඉවරුණාගින් පස්සේ ආය පිම්පල් එන්න ගන්න. හරිද? එතකොට බලන්න හැම දවසෙම සමහර විට ඊට පස්සේ වෙන්න පුළුවන් පළවෙනි දවසේ මේක නොමිල දෙන්නේ. පළවෙනි දවසේ එකක් නොමිල දෙනවා. නිකන් ඔය ආලා දැකලා ඇති වාහනේ එහෙම ලොරි එහෙම ඇවිල්ලා නිකන් ඔය බෙදාගෙන යනවා. හැබැයි අන්තිමට මොකද වෙන්නේ? අපි එහි උගුල් බවට පත් වෙනවා. හැම මාසෙම සමහර විට අපිට ඒවා මිලදී ගන්න සිද්ධ වෙනවා. හරිද? එතකොට එහෙනම් දැන් ඔයාලා තේරුම් ගන්නවා මොකද්ද බලපෑම කියලා කියන්නේ? එය ලාභ අපේක්ෂාවකින් තොරව වෙන්නත් පුළුවන්, ලාභ අපේක්ෂාවකින් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනයන් හෝ මොකක් හරි ආකල්පමය වශයෙන් හෝ චර්යාත්මක වශයෙන් හෝ වෙනසක් ඇති කිරීමට සමාජය තුළ අපි අයන් සංදේශ නිර්මාණය කරනවා වෙන්න පුළුවන්. එතකොට මේ සංදේශය බලනකොට, පරිහරණයකොට, කියවනකොට ඒ අවබෝධය අපිට තියෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ සංදේශය පදනම් කොටගෙන මෙන්න මේ බලපෑම අපිට ඇති කළා කියන කාරණාව අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරි. එතකොට මම හිතනවා මේ කියපු කාරණාව ඔයාලට තේරෙන්න ඇති කියලා. චාමලි. එතකොට සෙව්වන්දි. සෙව්වන්දි. තේරුණාද? එතකොට ඉඳුනි. තේරුණා හමුදුරුවන්. හරි. එහෙනම් සන්නිවේදන මූලිකාංග කියන කොටස අපි කතා කරලා ඉවරයි. සන්නිවේදන මූලිකාංග කියන කොටස අපි කතා කරලා ඉවරයි.